සුබ මධ්‍යහන. හයිටින් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම මල්කී උඩලමත්ත. ප්‍රථම නවදහනිය ප්‍රවෘත්ති සිරස්තල වෙත. මතින් නිදහස් රටකට කැප වූ පොලිස් නිලධාරීන්ට ජනපති අතින් සම්මාන. එජාපින් ජනපති අපේක්ෂකෙක් ස්ථිරයි. අපේම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් පත් කරගන්න අපි වැඩ කටයුතු කරනවා. විමල් වීරවංශ CID-ට ආතරටිස් සහ පිළිකා මර්ධනයට ජාන වෙනස් කළ බිත්තර. ජගත් සාම ක්‍රියාදාමයට එක්ව සිය ජීවිත පරිත්‍යාග කළ ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් දෙදෙනා මානව සංහතියේ නිදහස් අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සුවිශාල කැපකිරීමක් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජගත් සාම ක්‍රියාදාමයට එක්ව ජීවිත පරිත්‍යාග කළ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකික පුත්‍රයන් දෙදෙනා පිළිබඳ පුවත ඇසූ මොහොතේ තමන් තුළ ඉමහත් කම්පාවක් ඇති වූ බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව සහ සංවිධාන සමග ගෞරවනීය සම්බන්ධතා පවත්වා ගනිමින් මානව නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදී හරයන් ආරක්ෂා කිරීමට කැප වී සිටිනවා. මෙම උදාර මෙහෙය ඉටු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවට අනුයුක්තව සිටියේදී හමුදා නිලධාරීන් ශෝකජනක ඉරණමට මුහුණ පා ඇත්තේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන් SW.G. ජයවික්‍රම සහ කෝපරල් SS. විජේකුමාර සාමසාධක හමුදා කටයුතු අතරදී තම ජීවිත පූජා කළා. තවත් මෙරට හමුදා සමාජිකින් තිදෙනෙකු එහිදී බරපතල තුවාල ලැබුවා. තම මාතෘභූමියේ නිදහස සහ සාමය වෙනුවෙන් අභිහිතව සටන් කළ ඔවුන් ඒ අභිමානයෙන්ම ජගත් සාම ක්‍රියාදාමයට එක් වූ බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙන්වා දෙන්නේ. ස්වාර්ථයෙන් මිදී පරාර්ථය සඳහා කැපවිය හැකි මිනිසුන් කවර දේශයක වුවද විරල බව ජනාධිපතිතුමා පවසනවා. මෙම උදාර ලංකා පුත්‍රයන් මානව ඉතිහාසයට එක්වන්නේ එවන් වීර භූමිකාවක රණවිරුවන් ලෙස බවයි ජනාධිපතිතුමා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ත්‍රස්තවාදය මැඩලීමට ගෙනගිය යුද්ධයට හා සමාන යුද්ධයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව සිදු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. මතින් නිදහස් රටක් සංකල්පය සාර්ථක කර ගැනීමට දිවි හිමියෙන් කැප වූ හා නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේදී විශේෂ දක්ෂතා දැක් වූ පොලිස් නිලධාරීන් ඇගීමට ලක්කෙරෙන ජනපති ප්‍රශංසා සම්මාන උළෙල අමතමිනුයි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ. මේ පිළිබඳ තොරතුරු ප්‍රවෘත්ති විකාශයේ අතතුර බලාපොරොත්තු වන්න. මෙම වසර අවසානයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ස්ථිරවම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. 2015 ඉඳලා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරපු යෝජනාවලට කැබිනට් මණ්ඩලය තුල කකුලෙන් ඇද්දා. ඒ කකුලෙන් ඇදපු නිසා එක්සත් ජාතික පක්ෂයට බලාපොරොත්තු වෙච්ච ආකාරයට යම් යම් වැඩ කරන්න බැරි වුණා. අන්න ඒ නිසා ඉදිරි කාලයේදී අපි උත්සාහ ගන්නවා ජනාධිපතිවරණය පවත්වන කොට අපේම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණය පත් කරගන්න අපි වැඩ කටයුතු කරනවා. ගම්පොල අභිනවයෙන් ඉදිකළ නගර සභා රැස්වීම් ශාලාව ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. වැලිගල්ල ඇල්පිටිය මාර්ගය විවෘත කිරීම ඇතුළු තවත් සංවර්ධන වැඩසටහන් ගණනාවක් ජනතා අයිතියට පත්කිරීම මෙහිදී සිදු වුණා. වතුකම්කරු වැටුප් ප්‍රශ්නය පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. වතුකම් කරන රුපියල් 1000ක පඩියක් ඉල්ලලා අද යම් යම් විරෝධතා ව්‍යාපාර ආරම්භ කරලා තියෙනවා. මම කියන්නේ ඒක දෙන්න ඕන. ඕක දෙන්න පුළුවන්. වතු සභාගම් වලට ලාභය තියෙනවා මේක දෙන්න. මේගොල්ලෝ ලාභය හංගනවා. මම සභාගම් වලට අභියෝගයක් එල්ල කරනවා. තමුන්නාදෙලට මේක දෙන්න බැරි නම් වතු ටික ආපහු දෙන්න ආණ්ඩුවට. බලමුකෝ දෙයිද කියලා. එහෙම කිව්වම දෙන්න. අපේ රජේ ඉන්නේ වතුකම් කරුවන්ගේ පැත්තේ. ඒක මතක තියාගන්න. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාද අදහස් දැක්වුවා. වැඩ රාශියක් අපි කරලා තියෙනවා. වැඩ නොකරන ආණ්ඩුවක් නෙවෙයි. මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම තව මාස 10ක් යනකොට ජනාධිපති මැතිවරණයක් අපි මුහුණ දෙන්න වෙනවා. අපිට අවශ්‍යයි සදාකාලික එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු මෙසේ පැමිණි බවයි සඳහන් වන්නේ. ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අදාළ ප්‍රකාශය ලබා දීමට නියමිත බවද එම වාර්තා සඳහන් කරනවා. දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් හැටන් මල්ලි අපුව මංසන්ධියේදී අද උදෑසන උද්ඝෝෂණයක නිරත වුණා.
වතු කම්කරුවන් ප්‍රාත්මික කළ උද්ඝෝෂණය හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇනහිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ප්‍රධාන මාර්ගය අවහිර වීම නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන් වෙත දැනුම් දුන්නා. රුපියල් දහසක් දක්වා මූලික වැටුප ඉහළ නංවන බව පවසමින් වෘත්තීය සමිති නායකයන් තමන්ට පොරොන්දුවද රුපියල් 700ක පමණ මූලික වැටුපක් ලබා දී තමන් මුලක් කළ බවයි උද්ඝෝෂකයින් කියා සිටින්නේ. නව වැටුප් වැඩිකිරීම අනුව රුපියල් 140ක දිරිතීමනාවද වතු කම්කරුවන්ට අහිමි වන බව ඔවුන් පෙන්වා දෙනවා. බණ්ඩාරවෙල හීල්ලොය පාර අම්පිටිය ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් 4 දෙනෙකුත් වර ලැබුවා. එහි දර්ශන CCTV කැමරාවකද සටහන් වී තිබෙනවා. ත්‍රිරූත රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමිලොයි අනතුර සිදු වුණේ. තුවාල ලැබුවන් බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දියතලාව මූලික රෝහල වෙත මාරුකරයවා තිබෙනවා. යතුරු පැදියේ ගමන්ගත් තරුණී දෙදෙනාගේ සහ ත්‍රිරූත රථයේ පසුපස ගමන්ගත් කාන්තාවගේ තත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. මේ අතර මාතලේ බලකඩුව ප්‍රදේශයේදී මෝටර් රථයක් අඩි 80ක පමණ ප්‍රපාතයකට පෙරළී එය පැදවූ කාන්තාව බරපතල තුවල් ලබා තිබෙනවා. කටුගස්තොට ප්‍රදේශයේ සිය රාජකාරී ස්ථානය වෙත පැමිණෙමින් සිටියදී මෙම අනතුරු සිදුව ඇත්තේ. තුවාලකාරිය මාතලේ දිස්ත්‍රික් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. ආභා කල්ලියට සම්බන්ධ පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. යාපනයේ පොලිස් අසමේ නාච්චම්මාන් කෝවිල අසලදී පුද්ගලයන් 2 දෙනෙකු කඩුවකින් කපා තුවාල සිදුකර පලාගොස් සැඟව සිටි ආවාකල්ලි සමාජිකින් 3 දෙනෙකුයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ. යාපනයේ කොට්ටාෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගැනීම සිදු වුණා. අපරාධය සඳහා යොදාගත් කඩු 2ක්ද සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් පහරයට ගෙන තිබෙනවා. සැකකරුවන් යාපනයේ මහේස්වාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා ඉදිරිපත් කිරීමට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් යාපනයේ පොලිසිය වැඩි විමර්ශන සිදු කරන බවයි පොලිස් මූලස්ථානයේ නිවේදනය කරන්නේ. අන්තර්ජාලයෙන් පෙළපොත් ලබා දීමේ ක්‍රමවේදයක් තුළින් උසස් පෙළ සිසුන්ට අධ්‍යාපන කටයුතු සිදු කිරීමේ අවස්ථාව සලසන බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. කුලියාපිටියේ කනදුල්ල ධර්මරාජ ආදර්ශ විද්‍යාලයේ පැවති උත්සවයේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. කනදුල්ල ධර්මරාජ ආදර්ශ විද්‍යාලයේ ඉදිකළ පන්තිකාමර සහිත නව දෙමහල් පරිපාලන ගොඩනැගිල්ල අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. මේ සඳහා වැය කළ මුදල 1,60,00,000. උසස් පෙළ කරන හැම ළමයෙකුට ඩබ්බේ ගන්න දෙනවා. ගුරුන්ටත් ඩබ්බේ ගන්න දෙනවා. මම කිව්වා විභාග කොමසාරතුමාට උසස් පෙළට පෙළ පොතක් නැහැ. අපි අන්තර්ජාලයෙන් පෙළ පොතක් දෙමු කියලා. ඩබ්බේ ගෙනවා නම් ඒක දෙන්න පුළුවන්. අන්තර්ජාලයෙන් පෙළ පොතක් හදලා ටැබ්ස් වලට දාන ඔක්කොම පෙළ පොත. ඒතකොට ආයෙ අලුතෙන් print කරන්න වියදමක් යන්නේ නැහැ. මේ වගේ අලුතෙන් හිතලා අපි දැන් වැඩ ගොඩක් ගලසු කළා. මේ අතර වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ ඉදිකළ නව තුන්මහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරුණේ මනුතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. සීනාදී සිව්කෝරලේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පන්නිල ආනන්ද ස්වාමින් වහන්සේ සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම ගොඩනැගිල්ල ඉදිකළා. ඒ සඳහා වැය කළ මුදල 1,265,000. අමාත්‍ය අකිල විරාජ කාර්යවසම් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. ප්‍රදේශයේ සිසු දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමේ වැඩපිළිවෙලක් ලෙසයි මෙම කටයුතු සිදු කෙරුණේ. පූජ්‍ය පන්නිල ආනන්ද ස්වාමින් වහන්සේගේ ජන්මදිනයට සමගාමීවයි නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණේ. WhatsApp සහ Viber සමාජ ජාල සම්බන්ධයෙන් එක්තරා සති අන්ත පුවත්පතක් පළ කළ වාර්තාව මුළුමනින්ම අසත්‍ය බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය පවසනවා. එක්තරා සති අන්ත පුවත්පතක මුල්පිටුවේ පළ වූ වාර්තාවක දැක්වුණේ WhatsApp සහ Viber ඇතුළු සමාජ ජාල යෙදුම් හරහා යවන පණිවුඩවලට සවන් දීමේ හා ඒවා අඩපණ කිරීමේ හැකියාවක් ඇති උපකරණ රජය මිලදී ගැනීමට සැරසෙන බවයි. WhatsApp හා Viber වැනි සමාජ මාධ්‍ය යෙදුම්වලට සවන් දිය හැකි උපකරණ ලෝකයේ කිසිදු ස්ථානයක නොමැති බවයි ශ්‍රී ලංකා පරිවර්තන සමූහයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. මෙවැනි සාවද්‍ය පුවත් මගින් සාමාන්‍ය ජනතාව තුළ අනිසිබියක් ඇති කිරීමට කටයුතු නොකරන ලෙසද එම සමූහය මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා. අවකාශය හරහා ගමන් කරන රේඩියෝ තරංග ආදියට බාධා කිරීම සිදු කළද සමාජ ජාලවලට එවැන්නක් සිදු කළ නොහැකි බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය අවධාරණය කරනවා.
ගාල උඩුගම සහ උඩුගම නැගරහිර යන ග්‍රාම නිලධාරී වසම් දෙක එක් කරමින් කටුවත්ත ගොඩැල්ල පාලම ඉදිකෙරෙනවා. ඒ සමග තවත් ව්‍යාපෘති කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගය තුලින්. කටුවත්ත ගොඩැල්ල පාලම සම්පූර්ණයෙන්ම කඩාවැටි වසර 7ක් පමණ ගතව තිබෙනවා. ඒ හේතුවෙන් පවුල් 700ක පමණ ජනතාවක් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිනවා. ඊට විසඳුම් සපයමනුයි නව පාලම ඉදිකරන්නේ. මේ අනුව කිලෝමීටර් 7ක් පමණ වැඩිපුර දුරක් යාමට සිදු වූ දුෂ්කරතාවද මගහැරී යනවා. කටුවත්ත ගොඩැල්ල පාලමේ ඉදිකිරීම ආරම්භ කෙරුණේ වජිරබේ වර්ධන, ගාමිණී ජයවික්‍රම පෙරේරා යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්තුලාල් බණ්ඩාරිගොඩ මහතා ඇතුළු තවත් ජනතා නියෝජිතයින් පිරිසක්ද මෙම අවස්ථාවට එක් වුණා. ගාලු දිස්ත්‍රික්කයේ මේ ආකාරයෙන්ම විශාල ප්‍රශ්න තිබුණු පාලන රාශියකට මුල්ගල් තියන්න අපට අවස්ථාව ලැබුණා. විශාල වැඩ කොටසක් ගාලු දිස්ත්‍රික්ක පමණක් නෙමෙයි මුළු රටේම සිදු වෙමින් පවතින. ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332න් 180ක විතර වැඩ ඉවරයි. විවෘත කරන්න ගියොත් අවුරුදු ගාණක් යනවා විවෘත කරන්න. එතකොට අපි බැලුවේ මේව ඔක්කොම හදලා ගමේ ඔබට වේගයෙන් සේවය දෙන්න පුළුවන් තරක් ඇති කරා. නව පාලම ඉදිකිරීම සම්බන්ධයෙන් ප්‍රදේශීය ජනතාව රජයට ප්‍රසාදය පළ කළා. මේ පාලම බොහෝ කාලයක් තිස්සේ කඩාවැටි තිබුණා. අද මේ කරන කටයුත්තේ තාම ඒ නිසා වැදගත්. වර්තමාන රජය විසින් මේ පාලමට මුල්ගල් කියනවා. ප්‍රදේශවාසීන් හැටියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. දැන් අවුරුදු 5කට 6කට උඩදී මේ පාලම කඩාගෙන වැටුණා. මේ වෙලාවේ මේ ගම් දෙක යාකරන මේ පාලම ලබා දීලා තියෙනවා. ප්‍රදේශවාසීන් හැටියට ස්තුතිවන්ත වෙනවා. නාචා දුව කුඩා නෙළු බෑව ගැමුණු මහවිද්‍යාලයේ ජල ව්‍යාපෘතිය සිසු අයිතියට පත් කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම ගම්මානයේ විශාල පිරිසක් වකුගඩු රෝගයෙන් පීඩා විඳින බැවින් ඔවුන්ට පානීය ජලය සැපයීම විශේෂයෙන්ම වැදගත් වනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතාගේ ඉල්ලීමකට අනුව කුවේට් රජයේ ආධාර මත ජල ව්‍යාපෘතිය ඉදිකෙරුණා. මේ මුළු දිස්ත්‍රික්කය පුරා විසිරලා ඉන්නවා වකුගඩු රෝගින්. මේ වතුර ප්‍රශ්නේ නිසා මේ වගේ දෙයක් අපේ පාසලේ දරුවන්ට කරලා දුන්න එක ගැන ස්තුතිවන්ත වෙනවා. පටන් ගත ජල ව්‍යාපෘතිය මේ ළමයිගේ නිරෝගී ළමයි වශයෙන් ජීවත් වෙන්න ශක්තියක් වෙයි. ඒ පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. අපේ පාසලට ජල හිඟතාවයක් පැවතී තිබුණා. දැන් මේ ප්‍රශ්න විසඳුමක් ලෙස අපිට ජල ව්‍යාපෘතියක් ලබා දීලා තියෙනවා. මම ස්තුතිවන්ත වෙනවා. ගම්පෙරළිය ජාතික වැඩසටහන යටතේ බණ්ඩාරගම කොතලාවල ප්‍රදේශයේ මාර්ග දෙකක් සංවර්ධනය කෙරුණා. ඒ රුපියල් 130ක වියදමින්. ඒ අනුව කොතලාවල නාමලුව මාර්ගය සහ උයන පාර මල්වත්ත මාර්ගය සංවර්ධනය කිරීමෙන් පසු ජනතා අයිතියට පත්කිරීම කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ත්‍රස්තවාදය බැඩලීමට ගෙන ගිය යුද්ධය හා සමාන යුද්ධයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව සිදු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. මතෙන් නිදහස් රටක් සංකල්පය සාර්ථක කර ගැනීමට දිවි හිමියෙන් කැප වූ හා නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම බැඩලීමේදී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන් ඇගයීමට ලක් කෙරෙන ජනපති ප්‍රශංසා සම්මාන උළෙල අමතමිනුයේ ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ. අවුරුදු 30ක ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් පරාජය කළ ඒ යුද්ධය අවසන් කළ අපේ රණවිරුවන් ඔබ. ඔබ එදායේ කළ යුද්ධයට හා සමාන යුද්ධයක් අද ජාතිය ගලවා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය වලින් කිරීමට අපිට සිදු වී තිබෙනවා. ප්‍රභාකරන් සමග ත්‍රස්තවාදී යුද්ධයකදී ජයග්‍රහණය කළ ඔබ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය. මේ මත්ද්‍රව්‍ය මර්ධනයේදීම එදා ඒ දැක් වූ දක්ෂකම් හැකියාවන් කුසලතාවයන් නිර්මාණශීලීභාවයන් එඩිතරකම වීරත්වය කැපවීම අවංකකම ජාතියේ අනාගතය වෙනුවෙන් කැපවීම මේ සියල්ල තුළ ජාතියේ නාමයෙන් මේ රටේ අනාගත පරපුර නාමයෙන් මා ඔබෙන් ඉල්ලා සිටිනවා. මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට කටයුතු කළ පොලිස් නිලධාරීන් ඇගයීමට ලක් කෙරෙන ජනපති ප්‍රශංසා සම්මාන උළෙල ආරම්භ වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ එම උත්සවයේදී මතින් නිදහස් රටක් තේමා ගීතයේද එළිදැක්වුණා. ජනාධිපති පොලිස් වීරතා පදක්කම පදක්කම්ලාභීන් 15 දෙනෙකු වෙත පිරිනැමීමටයි කටයුතු කෙරෙන්නේ. 59 දිනකට පොලිස් දක්ෂතා පදක්කම් හා සෙසු නිලධාරීන් වෙත ජනපති ප්‍රශංසා සහතික පත් පිරිනැමීම මෙහිදී සිදු කෙරෙනවා. පොලිස් කොස්තාපල් රියදුරු රත්නායක. පොලිස් කොස්තාපල් රියදුරු ප්‍රේමසිරි.
නොදැනුවත්කම හා විවිධ වෘත්තීන්වලදී ආරක්ෂක උපකරණ භාවිත නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ අක්ෂි අනතුරු ඉහළ ගොස් ඇති බව විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය මදියන්ති දිසානායක මහත්මිය පවසනවා. වෘත්තීය සුරක්ෂිතතාව සහ අක්ෂි සෞඛ්‍ය පිළිබඳ කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදී ඒ මහත්මිය මෙම අදහස් පළ කළා. ශ්‍රී ලංකාව තුළ වෘත්තීය සුරක්ෂිතතාව සහ සෞඛ්‍ය නොසලකා හැරීම හේතුවෙන් වසරකට 4000ක් පමණ අනතුරුවලට මුහුණ දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙනවා. වෘත්තීය සුරක්ෂිතතාව සහ අක්ෂි සෞඛ්‍ය පිළිබඳ සම්මන්ත්‍රණයේදී වෛද්‍යවරුන් පෙන්වා දුන්නේ වෘත්තීය සුරක්ෂිතතාව පිළිබඳ නීති හඳුන්වා දීමට අපේක්ෂා කරන බවයි. සම්මන්ත්‍රණයේ අනතුරුව අයිටින් වෙත අදහස් දැක්වූ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය මදුවන්ති දිසානායක මහත්මිය. මොකද මේක වළක්වා ගන්න පුළුවන් අනතුරක්. අක්ෂි ආබාධ ඇතිවීම මේ විදියට වළක්වා ගන්න පුළුවන් එක ගොඩක් වෙලාවට සිදුවෙන්නේ නැත්තේ මහජනයා දැනුවත් නැති නිසා. වඩාත්ම කැපිලා පෙනෙන්නේ වෑද්දුම් කරුවන් මේ පිළිබඳව එක්කෝ දන්නේ නැහැ, එහෙම නැත්නම් ඒ ලැබිලා තියෙන උපදෙස් හරියට පිළිපදින්නේ නැහැ. අක්ෂි අනතුරු නැති කර ගැනීම සඳහා භාවිතා කරන උපකරණ විශේෂයෙන්ම පාවිච්චි කරනවාලා අපිට මේ විදියට අක්ෂි අනතුරු වළක්වා ගන්න පුළුවන්. නොවැම්බර් 10 වනදාට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වූයේ නැත්නම් තමන් ඉල්ලා අස්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. එම කොමිසමේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ ඉදිරිපුවත් විකාශයන් තුළින් බලාපොරොත්තු වන්න. ඌව පරණගම දරගල වැල්පාලම අබලන්තත්වයට පත්වීම නිසා ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයකට සහ අනතුරුදායක තත්ත්වයකට මුහුණ පා තිබෙනවා. වැලිමට සහ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ටහස යාකරමිනුයි දරගල ප්‍රදේශයේදී උමාඔය හරහා මෙම පාලම ඉදිකර ඇත්තේ. ප්‍රදේශයේ පවුල් 2000කට වැඩි සංඛ්‍යාවක් පාලම භාවිත කරන බව අප වාර්තාකරුවන් සඳහන් කළා. ගිරාම්පේ අලුගොල්ල වැලිමඩවත්ත ආදී ගම්මාන රැසකට ප්‍රවේශ වීම සඳහා ඇති මාර්ගය යෙදී ඇත්තේ මෙම පාලම ඔසේ. එම ගම්මානවල තේ සහ එළවලු අස්වනු නගරයට ගෙන ඒමටද පාලම ඉවහල් වන බව ප්‍රදේශවාසීන් කියා සිටිනවා. පාලමේ ලෑලි දිරා ගොස් ඇති බැවින් දිනපතා එය භාවිත කරන පාසල් දරුවන් දැඩි අනාරක්ෂිත තත්ත්වයකට මුහුණ දෙන බවයි ගම්වාසීන් පවසන්නේ. මේ පාලමේ පෞද්ගලිකයෙන්කට මේ පොඩි ළමෙක් මේ වැහි කාලට ලිස්සලා එක කකුලක් වැටලා එදිලා හිටියේ. ලෑලිව ඔක්කොම දිලලා ඒවා මේ දිලලා නිකන් පස් වෙලා වගේ තියෙන්නේ. ඒක හදා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ ඉතින්. අලුගොල්ල ගිරාමේ අඹගාකුඹුර කියන සීලොම් ගම්මාන වලට යන මේ පාලමේ. මේකේ නැතුණොත් අපිට එන්න තියෙන්නේ නුගතලාව පැත්තෙන් තමයි එන්න තියෙන්නේ මහත්තයා. ඉතින් මේකේ අලුත් ඇඩියාවක් කළා දෙන කෙනෙකුට ඉතින් බොහොම ස්තුතියි. පළාත් කිහිපයකට පස්වරු දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිවද සෙසු පළාත්වල වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළංග ඇතිවිය හැකි බවයි අවධාරණය කෙරෙන්නේ. අද දිනේ මධ්‍යම සබරගමු සහ ඌව පළාත්වල ගාල්ල මාතර සහ කළුදර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. අනිකුත් පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරනවා. සබරගමු, බස්නාහිර සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදේ කාලයේදී මිහිඳුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි. ගිගරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පීවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික විල්ලා සිටිනවා. අද දිනේ මීගමෝ සහ කොළඹාරහා මාතර දක්වා වේරළට උබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක අවස්ථාලේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර දිවයි වටාවන අනිකුත් මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරනවා. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් සමන අතර සුළඟේ වේගය 60 කිලෝමීටර් 20-30 අතරගයක් ගන්නවා. කංකසන්තුරේ සිට මන්නාරමාරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මෙරට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 60 කිලෝමීටර් 40 දක්වා පමණ පැදීමේ හැකියාවක් පවතිනවා. දැන් පුවත් කිහිපයක් ලොහඬින්. හෝමාගම මූලික රෝහලේ අඩුපාඩු පිළිසකර කිරීමේ ප්‍රජාසත්කාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරුණා. ඒ පනාගොඩ ලංකා අශෝක් ලේලන් ආයතනයේ සුබසාධක සංගමය මගින්. හෝමාගම මූලික රෝහලේ රෝදපුටු ඇඳන් සහ තවත් උපකරණ නැවත පිරිසකර කරදීමට කටයුතු කෙරුණා. ගල්ලුඩුපිටිය ශ්‍රී චන්දාරාම ශ්‍රී සම්බුද්ධාලෝක දහම් පාසලේ වාර්ෂික ත්‍යාග හා සහතික පත් ප්‍රදාන උත්සවය ඊයේ පැවැත්වුණා. මෙම අවස්ථාවට වත්තල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී පූජ්‍ය කෙරවලපිටිය සුමේද, කෙරවලපිටිය විද්‍යාලෝක මහාවිද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති පූජ්‍ය හිල්ගොඩ චන්ද්‍රවිමල යන ස්වාමින් වහන්සේ දෙක්ුණා.
හෝකන්දර දකුණ සුසිල ධර්ම නිකේතනයේ ශ්‍රී ඥානානන්ද දහම් පාසලේ ත්‍යාග ප්‍රදාන උත්සවය එම විහාරස්ථානයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්ුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන් මග්ගොණ අහදියා දහම් පාසලේ සිසුන් සහ ආචාර්ය මණ්ඩලයේ බේරුවල පොලිස් ස්ථානයේද සහයෝගය ඇතිව මද්‍රව්‍ය නිවාරණය පිළිබඳ පාගමනක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කළා. ඒ ජනාධිපතිතුමාගේ මද්‍රව්‍ය නිවාරණ විශේෂ වැඩපිළිවෙලට සමගාමීවයි. පාගමන අලහස්ත්‍යා විද්‍යාලය දක්වා ගමන් කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. දැන් ක්‍රීඩා පුවත්. පාපෙදියට අරුණැල්ලක් ජීවිතයට නවජවයක් තේමාව පෙරටු කරගනිමින් ලංකාවේ මුහුදු තීරය ආවරණය වන ලෙස හර්බට් පීරිස් ක්‍රීඩකයා පැද යන පාපෙදි සවාරිය කොළඹ ගාලුමෝදුර ප්‍රදීපාගාරය අසලින් අද උදෑසන ආරම්භ වුණා. නවවන වරටත් මෙවර සවාරිය සංවිධානය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය ත්‍රිවිධ හමුදාව හා පොලිසිය සහාය ලබා දී තිබෙනවා. මෙම සවාරියේදී හර්බට් පීරිස් ක්‍රීඩකයා පාපදිය කිලෝමීටර 1490ක දුරක් ධාවනය කිරීමට නියමිතයි. පාපදි සවාරිය ආරම්භ කළ අවස්ථාවට එක් වූ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුකල මහතාද සවාරිය සමගින් එක්ව පාපදි ධාවනයට එක් වුණා. අපි හැමෝම දන්නවා අද දවස් වෙනකොට ශ්‍රී ලංකාවේ ප්‍රජාවගේ සෞඛ්‍යයට ප්‍රධාන තර්ජනයක් එල්ල කරනවා NCD බෝන් නොවෙන රෝග කියන කාරණය. එතකොට ඒ බෝන් නොවෙන රෝග ව්‍යාප්ත වීමට අපේ ප්‍රජාව අතර ශීඝ්‍රයෙන් බලපාන කාරණයක් තමයි අපේ ශරීරයට එක්සර්සයිස් නැහැ. අපි බොහොම වෙහෙස වුණාට අපි ඒකට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න පුළුවන් ආකාරයට ව්‍යායාම කිරීමක් සිදු කරන්නේ නැහැ. ඒ නිසා අපි පෞද්ගලිකව ක්‍රීඩා දෙපාර්තමේන්තුව විශ්වාස කරනවා මේකට හොඳම උත්තරේ තමයි පාපෙදිය. ඒත් සමගින් IT මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුරු දෙකේ සිට පෑන් පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk